වෛද්‍ය වෘත්තියට සමාජයේ තියෙන ඉහළ පිළිගැනීමක්. නමුත් ඇතැම් වෛද්‍යවරුන් විසින් සිදු කරන ඇතැම් ක්‍රියාවන් නිසා වෛද්‍ය වෘත්තියේ ගරුත්වයට සිදුවෙන්නේ ඉමහත් හානියක්. මුදල් ඉදිරියේ සිය වෘත්තියේ ගරුත්වය පාවා දෙමින් සමස්ත වෛද්‍ය වෘත්තියටම නිගා කළ වෛද්‍යවරයෙකු පිළිබඳව එවැනි පුවතක් නිකවරටිය ප්‍රදේශයෙන් අසන්නට ලැබුණා. රජින් වැටුප් ලබාගෙන ලියාපදිංචි වෛද්‍යවරයෙකු වන එම වෛද්‍යවරයා කලක්තිස්සේ රෝමත් තරුණයන්ගේ ලිංගික අල්ලස් පවා ලබා ගනිමින් අනවසර ගබ්දා මධ්‍යස්ථානයක් සිදු කරගෙන යන බවට වලාන දූෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරු අනුව සිදු කළ වැටලීමකදී සාක්ෂි සහිතව වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා සිදු කළ සූක්ෂම මෙහෙයුම පිළිබඳව සත්‍යන්ත පුවත්පතක් මෙලෙස වාර්තා කර තිබුණා. මෙහිදී වෛද්‍යවරයාගේ නම වෛද්‍ය මාරසිංහ යන අනවර්ත නාමයෙන් හඳුනා තිබෙනවා. වෛද්‍ය මාරසිංහ කලක්තිස්සේ නිකවරටිය නගරයේ මැදේ සිය පෞද්ගලික මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතර ඊට අමතරව රාගදේකාරී වශයෙන් නිකවරටිය ආසන්නයේ වෙනත් ප්‍රදේශයක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකට අනුයුක්තව වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන්නේ. කලක්තිස්සේ ඔහුට අයත් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය ලෑල්ලට මුවා වී නීති විරෝධී කටයුත්තක නෙළී ඇති වෛද්‍ය මාරසිංහ සිය උසස් වෘත්තිය යොදාගෙන ලබන්නේ ශිෂ්ට සම්පන්න සමාජ විසින් කිසිසේත් අනුමත නොකරන පහත් ක්‍රියාවක් සිදු කිරීම පිණිසයි. ඒ හරහා වසර ගණනාවක් තිස්සේ වෛද්‍ය මාරසිංහ උපයා ඇති ධනස්කන්ධය අති විශාලයි. සිය ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස ගබ්සාව හෙවත් ගමේ ගොඩේ භාෂාවෙන් බඩ හේදීම සිදු කරන වෛද්‍ය මාරසිංහ ඒ බවක් පිටස්තර ලෝකෙන් වසන් කිරීම පිණිස යොදාගත් උපක්‍රමය වී ඇත්තේ තමන් පවුල් සෞඛ්‍ය උපදේශනයේ ලිංගිකාශ්‍රිත රෝග සඳහා උපන් හපම්කම් දැක්වීමට සමත් වෛද්‍යවරයෙක් වත් තමන් වෙත පැමිණෙන රෝගීන් බහුතරයක් එවැනි ගැටලු සඳහා ප්‍රතිකාර පිණිස පැමිණෙන බවත් වෛද්‍ය මාරසිංහ නිකවරටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් බවට පත්වන්නේ ඒ ආකාරයෙන්. මාරසිංහ රජ ලියාපදිංචි වෛද්‍යවරයෙක් බැවින් බොහෝ දෙනෙක් තුළ ඔහු පිළිබඳව සැකයක් තුන පැවති අතර මාරසිංහ විසින් කලක්තිස්සේ සිදු කරගෙන ගොස් තිබූ බඩ සේදීම යනු මේ සියල්ලට යටින් කළ රහස් මෙහෙයුමක් වී තිබෙනවා. ඉකුත් නම්වනදා දිනද සුපරිදි පරිදිම තම රාජකාරි කටයුතු ආරම්භ කළ වෛද්‍ය මාරසිංහ සිය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ රෝගීන් පරීක්ෂාව ආරම්භ කරනවා. ඒ වන විටත රෝගීන් කීප දෙනෙක් වෛද්‍යවරයා මුණ ගැසීම පිණිස තම තමන්ගේ වාර එනතුරු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ රැඳී සිටි අතර එම පිරිස අතර මැදිවිය ඉක්මවා නොගිය පිරිමි පුද්ගලයෙක් වුණා. සිය වාරයේ පැමිණි පසු වෛද්‍ය මාරසිංහ මුණ ගැසීමට කී ඒ පුද්ගලයා සිය අවශ්‍යතාවේ වෛද්‍යවරයා හමුවේ නොසඟවා ප්‍රකාශ කරන අදාතර එහිදී එම පුද්ගලයා විසින් ප්‍රකාශ කර සිටින්නේ අනපේක්ෂිත අයතුරින් තම බිරිඳ ගැබිණියක් බවට පත්ව ඇති බවත් එම දරු ගැබ විනාශ කර දැමීමට වෛද්‍ය මාරසිංහගේ උපදෙස් පතා පැමිණි බවත් සතියකට එවැනි ගැටළු වලින් පෙළෙන දස දොළොස් දෙනෙක් තමන් සොයා පැමිණීම වෛද්‍ය මාරසිංහට අරුමයක් නොවේ. මේ පැමිණ සිටින්නේද ඒ ගොඩට අයත් එක් පුද්ගලයෙක්. තමන් ලබා දෙන සේවය අය කරන වෛද්‍ය ගාස්තුව රුපියල් 25,000ක් බව පවසා ඒ සඳහා දිනයක්ද අදාළ පුද්ගලයා වෙත ලබා දෙන මාරසිංහ අවසානයේ තමන් අභිමුව සිටින පුද්ගලයා වෙත සිනාවකින් සංග්‍රහ කරන්නේ බය වෙන්න එපා යයි නොකියා කියන අයුරින්. එම හමුවීම වෛද්‍ය මාරසිංහ විසින් එතෙක් කලක් සිදු කළ නීති විරෝධී ගබ්සා කර්මාන්තයේ තීරණාත්මක මුණගැසීමක් වී තිබෙනවා. ඒ පවක් වෛද්‍ය මාරසිංහ කිසිසේත් නොදැසන සිටි අතර මුදල සිය ආත්මය කරගත් මාරසිංහට ඔහු මුණගැසීමට පැමිණ අමුත්තා තවත් එක් ගණදුනු කමරුවෙක් පමණක් වී තිබෙනවා. එදින සිය බිරිඳට ගබ්සාවක් සිදු කළ යුතු බව පවසමින් වෛද්‍ය මාරසිංහ මුණ ගැසෙන්නේ වෙස්වලාගත් පොලිස් නිලධාරියෙක්. ඔහු වලාන දූෂණ මර්දන ඒකකයට අනුයුක්තව රාජකාරි කරනු ලැබූ අතර ඔහු වෙස්වලාගත් පුද්ගලයෙක් ලෙස නිකවරටිය බලා පිටත්තු ගොස් ඇත්තේ මෙම නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානය පිළිබඳ හොර රහසේ කරනු ලබන මූලික විමර්ශන කීපයකින් අනතුරුවයි. වසර ගණනාවක් තිස්සේ නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගොස් තිබූ මෙම ගබ්සා මධ්‍යස්ථානය පිළිබඳව මූලික තොරතුරු වාර්තා වී ඇත්තේ වලාන දූෂණ මර්දන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතා වෙතයි. ඔහු වෙත ලැබෙන පෞද්ගලික තොරතුරක් මත විමර්ශනය ආරම්භ කරන වලාන දූෂණ මර්දන ඒකකයේ මෙම වෛද්‍යවරයා සතු පෞද්ගලික තොරතුරු රැසක් අනාවරණය කරගන්න අතර මෙහෙයුමේ මූලික අධ්‍යයන වන වෛද්‍යවරයා මුණ ගැසීම පිණිස එක් පොලිස් නිලධාරියෙක් නිකවරටිය බලා පිටත්ව ගොස් ඇත්තේ ඉන් අනතුරුවයි. එලෙස ඉක්ුත් නමුවනතා නිකවරටිය බලා පිටත්ව යන පොලිස් සැරයන්වරයා නැවතත් වලාන දූෂණ මර්දන ඒකකයේ වෙත පැමිණෙන්නේ අදාළ ජාවාරම් පිළිබඳ වැදගත් තොරතුරු රැසක්ද සමගින්.
තමන් වෛද්‍ය මාරසිංහ මුණගැසුණු ආකාරයත් එහිදී කතා කරගත් කරුණු කාරණා ආදියත් පිළිබඳව තමා ඉහළ නිලධාරීන් දැනුවත් කරන පොලිස් සැරවන්වරයා ඊළඟට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දළ අදහසක්ද තම ඉහළ නිලධාරීන් හමුවේ ඉදිරිපත් කරනවා. සියල්ල සාධාරණව අසා සිටි සහකාර පොලිස් අධිකාරිවරයා ඉන්න අනතුරුව බලාන දූෂණ මර්ධන එක්කේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත අතපත්තු මහතා අමතමින් කර සිටින්නේ එම වැටලීම සඳහා වෙනම නිලධාරීන් කණ්ඩායමක් පත්කොට නිකවරටේ බලා පිටත් කොට හරින ලෙසයි. ඒ අනුව උප පොලිස් පරීක්ෂක ආර් එම් ජයරත්න මහතාගේ නායකත්වයෙන් යුත් නව දෙනෙක් යුත් කණ්ඩායමක් මේ සඳහා නම් කරනු ලැබුණා. එම කණ්ඩායමට පොලිස් කොස්තාපල්වරියක්ද අයත් වුණා. මෙම මෙහෙයුමේ දෙවනි අදියර ආරම්භ වන්නේ ඉන් අනතුරුවයි. ඒ අනුව ඉකුත් 14 වනදා එම පිරිස නිකවැරටිය බලා පිටත්ව යනවා. ඔවුන් එසේ පිටත්ව ගොස් ඇත්තේ වෛද්‍ය මාර්සිංහ විසින් අදාළ ගබ්සාව සිදු කිරීමට ලබා දුන් දිනේ 14 වෙනිදා වන වීමත් ඒ සඳහා ඔහු විසින් නියමිත වේලාවක් ලබා දී තිබීමත් හේතුවෙන්. එදිනද වේලාසන නිකවැරටිය බලා පිටත්ව යන පොලිස් කණ්ඩායමට අයත් පොලිස් සැරෙන් ජයලාල් සාමාන්‍ය පුද්ගලයෙක් ලෙසත් කාන්තා පොලිස් කොස්තාපල් දිල්කි ඔහුගේ බිරිඳ ලෙසත් ව්‍යාජ රංගනයක නිරත වී තිබෙනවා. ඊට පෙර අදාළ වෛද්‍ය මධ්‍යස්ථානයේ පරීක්ෂා කිරීම පිණිස නිකවැරටියේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරන්තුවක් ලබා ගන්නා එම නිලධාරීන් කණ්ඩායම ඉන් අනතුරුව කොටස් දෙකකට බෙදී මෙම වැටලීම සිදු කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව පොලිස් සැලැන්වරයා සහ කාන්තා පොලිස් කොස්තාපල්වරිය අඹුසැමි යුවලක් ආකාරයෙන් වෛද්‍ය මධ්‍යස්ථානයට පිවිස ඇති අතර ඒ වන විට වෛද්‍ය මධ්‍යස්ථානය තුළ රැඳී සිට ඇත්තේ රෝගීන් කීප දෙනෙකු පමණයි. ඒ වන විට අනෙකුත් පොලිස් නිලධාරීන් පිරිස වෛද්‍ය මධ්‍යස්ථානයට මදක් එපිටින් කිසිවෙකුට සැක නොසිතන ආකාරයෙන් රැඳී සිට ඇති අතර ඔවුන්ගේ අරමුණ බවට පත් ඇත්තේ යම් තොරතුරක් ලද විගස අදාළ වෛද්‍ය මධ්‍යස්ථානයේ වැටලීමයි. මේ අතර වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ළඟා වූ වෙස්වලාගත් පොලිස් යුවළ එහි සේවිකාවක් අමතා කියා සිටින්නේ තමන් වෛද්‍යවරයා මුණ ගැසීමට පැමිණි බවත් ඒ සඳහා අංකයක් ලබා දෙන ලෙසත්. ඒ කාරුණික ලෙස ප්‍රතික්ෂේප කර සිටින සේවිකාවක් පවසා සිටින්නේ වෛද්‍ය මාරසිංහ මුණ ගැසීමට නම් කලින් දිනයක් හෝ වේලාවක් වෙන් කරගත යුතු බවත් එහිදී පොලිස් සැරන්වරයා සේවිකාව අමතකින් ප්‍රකාශ කර සිටින්නේ තමන් එකුත් නම්වනදා දිනක වෛද්‍යවරයා මුණ ගැසී සිරු තොරතුරු ප්‍රකාශ කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස තම බිරිඳ සමග එදින එනම් 14 වන දින වෛද්‍යවරයා මුණ ගැසීමට පැමිණි බවත් එසේ පැවසීමත් සමගම ඔවුන් පිළිබඳව විශ්වාසය ඇති කරගත්තා. වෛද්‍ය මධ්‍යස්ථාන සේවිකාවක නැවත වරත් පොලිස් සැරන්වරයා අමතමින් ප්‍රකාශ කර ඇත්තේ වෛද්‍යවරයා මුණ ගැසීමට පෙර රුපියල් 2000ක අත්තිකාරම් මුදලක් අවශ්‍ය බවයි. එම ඉල්ලීම පිළිගන්නා පොලිස් සැරෙන්වරයා නියමිත මුදල ඇය වෙත ලබා දී තිබෙනවා. ඉන් අනතුරුව සේවිකාව විසින් පවසා ඇත්තේ වෛද්‍යවරයා පැමිණ තෙක් වෛද්‍ය මධ්‍යස්ථානයේ අසුන්ගෙන සින්නා ලෙසයි. කෙමෙන් කෙමෙන් කාලය ගත වී යාමත් සමග පස්වරු එකට පමණ රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිණිස වෛද්‍ය මාරසිංහ සිය වෛද්‍ය මධ්‍යස්ථාන වෙත පැමිණ තිබෙනවා. ඒ අතරතුර කාලය තුළ අඹුසැමියන් ලෙස වෙස්වලාගත් පොලිස් යුවළ අදාළ ස්ථානයේ සිදුවෙමින් පවතින දේ පිළිබඳව උකුසු ඇස යොමු කරමින් සියුම් නිරීක්ෂණයක යෙදී තිබෙනවා. ඒ අනුව රෝගීන් කීප දෙනෙක්ම පරීක්ෂා කිරීමෙන් අනතුරුව පොලිස් යුවළ වෛද්‍යවරයා ඉදිරියේ පෙනී සිට තිබෙනවා. ඒ වන විටද එක් කාන්තාවක් වෛද්‍යවරයා රැඳී සිටි කාමරයේ සයනයක් මත දිගා වී සිටින අයුරු පොලිස් සැරෙන්වරයා දකින අතර එම දර්ශනය දැකීමත් සමගම ඔහුගේ සිතට ඒ පිළිබඳව යම් කුතුහලයක් ඇතුළු වී තිබෙනවා. ඒත් සමගම වෛද්‍යවරයා පොලිස් යුවළ අමතමින් සඳහන් කර සිටින්නේ තමන්ට දරු ගැබ පරීක්ෂා කළ බැරිය යුතු බවයි. ඒට බාධාක් බවට පත්වන්නේ ඒ වන විට පොලිස් කොස්තාපල්වරිය ඩෙනිම් කලසමකින් සැරසී සිටීමයි. දරු ගැබ පරීක්ෂා කර බලා අවශ්‍ය ගබ්සාව සිදු කිරීම නම් ගවුමක් හැද සිටිය යුතු බව පවසන වෛද්‍යවරයා වැඩිදුරටත් පොලිස් යුවළ අමතා සඳහන් කර ඇත්තේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පිටතර ගොස් ගවුමක් රැගෙන නැවත පැමිණ ලෙසයි. එම නියෝගයට අවනත වන වෙසලාගත් පොලිස් යුවළ එම ස්ථානයෙන් පිටතර පැමිණ වහාම වෙනත් ස්ථානයක රැඳී සිටි පොලිස් කණ්ඩායම අමතින් සඳහන් කර ඇත්තේ අදාළ සෝදිසියට සුදුසු මොහොත පැමිණ ඇති බවත් හැකි ඉක්මනින් වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ළඟා වෙන ලෙසත්. ගතව ගොස් ඇත්තේ ඉතාමත්ම සුළු කාලයක් අධිකරණය ලබාගත් සෝදිසි වරන්තුවත් මත වෛද්‍ය මධ්‍යස්ථානයේ වටින පොලිස් නිලධාරීන්ට දකින්න ලැබෙන්නේ සැකකාර වෛද්‍යවරයා විසින් ලදරු කරරයක් පිටතර ගන්නා ආකාරයයි. පොලිසිය වෛද්‍ය මධ්‍යස්ථානය කුඩර කඩාපටනවත් සමගම එම ලදරු කරසණයෙන් වැඩි කොටසක් පිටතට ගෙන තිබී තිබෙනවා. සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට එය ප්‍රමාණවත් සාක්ෂියක්.
මෙරට ක්‍රියාත්මක වන දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තියේ සිට 309 වගන්තිය දක්වා සඳහන් කරන කරුණු ඔස්සේ ක්‍රියාත්මක වන පොලිසිය අදාළ වෛද්‍යවරයා ඇතුළු නීති විරෝධී ගබ්සා සඳහා යොදාගත් උපකරණ රාශියක් අත්අඩංගුවට ගන්නා අතර ගබ්සාවට ලක්වමින් සිටි කාන්තාවද පොලිස් භාරයකටගෙන රෝහල් ගත කරනු ලබනවා. ඉන් අනතුරුව සැකකාර වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න කරනු ලබන පොලිසිය වසර ගණනාවක් පුරා ඔහු විසින් සිදු කළ සාපරාධී ජාවාරම් පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට සමත් වෙනවා. එම තොරතුරු වලට අනුව අදාළ සැකකාර වෛද්‍යවරයා විසින් එවැනි නීති විරෝධී ගබ්සා 7-8ක් සත්‍යයක් තුළ සිදු කර ඇති අතර ඒ සඳහා එක් අයකින් අය කරන මුදල රුපියල් 25,000ක්. මේ ආකාරයට ඔහු විසින් මෙම නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානයේ වසර 10ක් කාලයක් තිස්සේ පවස්වාගෙන ගොස් තිබෙනවා. ඒ අතරතුර සාමාන්‍ය රෝගීන්ටද ප්‍රතිකාර සිදු කර ඇති සැකකාර වෛද්‍යවරයා වෙත ගබ්සා සිදු කර ගැනීමට පිටපරාත්වල සිට කාන්තාවන් බහුල වශයෙන් පැමිණ තිබෙනවා. එලෙස පැමිණෙන ඇතැම් රූමත් කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් පවා ඉල්ලා සිටීමට තරම් පහත් මානසිකත්වයෙන් පසුව ඇති මෙම වෛද්‍යවරයා 52 වෘති පුද්ගලයෙක් වන අතර පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ ඔහුගේ බිරිඳ සහ දරුවන් වෙනමම ජීවත් වන බවත් සැකකාර වෛද්‍යවරයා කුණ්ණෑගල ප්‍රදේශයේ පිහිටි නිවසක තනිව ජීවත්ව සිට ඇති බවත් වලන දූෂණ මර්ධන ඒකකයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කිරීමත් සමගම රොචේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු සැකකරුගේ සැබෑව රට හමුවේ හෙළිදරව් වූ අතර එතෙක් දිනක් ඔහු විසින් සිදු කර ඇත්තේ ගෞරවනීය වෘත්තියට වන වෛද්‍ය වෘත්තියට නිගා කිරීමක්. බඩහේදීම පමණක් සිය වෘත්තිය කරගත් හොරදොස්තරුන්ලා බහුල රටක රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් ලෙස සැකකරු විසින් කලක් තිස්සේ සිදු කරගෙන ගොස් තිබෙන්නේ අහස පොළොව නුහුලන තරම් බරපතල අපරාධයක් බැවින් ඊට නිසි දඬුවම් නුදරේදීම ඔවුන්ට විදීමට සිදුවන අතර ඉකුද්දා නිකවරටියෙන් වාර්තා වූ මෙම සිදුවීමෙන් පැහැදිලිවම පෙනී යන්නේ කුමන තරාතිරමක පසුවද නීතිය ඇසට වැලි ගසමින් දිගින් දිගටම ජාවාරම් ආදී යෙදෙන්නන් කුමන මොහොතක හෝ වැරදිකරුවන් වන බවයි. යාළුවනේ, ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.